එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට අපි සමගි ජන බලයේ පාක්ෂිකයන් හැටියට නිරන්තරයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වේ ඔබ මේ රටේ රට ගොඩනගන්න රට ආර්ථිකය හදන්න අවශ්‍ය වැඩපිළිවෙළ හදන්න පෙනී සිටීමට ඔබ යෝජනා කරන කඳවුරේ ඉන්න ඒ ආර්ථික ඝාතක කොටිකට අවශ්‍ය දඬුවම දෙන්නේ කියලා. ඒක දුන්නේ නැහැ දෙන්න බෑ. සාද රටේ පුරවැසියන්ට ඕනි වෙන්නේ තුන් වේල කන්න නොදුන්න රටේ දරුවගේ අධ්‍යාපනය විනාශ කරපු අද මේ රට ඇද දාපු මේ කාලකන්ණී දේශපාලන තක්කඩ ටික අවශ්‍ය නීතියානුකූල දඬුවම ලබා දෙන්න පුළුවන් දෙන්නට ගෙනියන්න. ඒ නිසා අද මේ පාලකය සියල්ලක නොදනුව නෙවෙයි. ඒ නිසා මේ පාලකයෝ සියල්ල එකතු වෙලා ඉතා සූක්ෂම ලෙස මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එවැනි මැතිවරණ කොමන්ත්‍රණ ඒ සියල්ල පාවිච්චි කරලා තමන්ගේ බලය රැක ගන්න බලයේ ඉන්න යම් උත්සාහයක යෙදෙන නිසා මේ රටේ පුරවැසිය බුද්ධිමත් වෙන්න ඕනේ. හේව්වා. එහෙදි අපිට තේරුම් ගත්ත කාර්යය තමයි ඩීල් නැති එකමුතු නැති ගේම් නැති දේශපාලන පක්ෂයේ නායකයා කවුද කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. නිසා ආණ්ඩු කුමාර දිසානායක කවුද කින්ද මන්ද කියන කාරණේ මට වඩා හොඳට වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව තුල කිව්වා. එතුමා එක දවසක් කිව්වා මම දැන් අහන් හිටියේ රටේ පුරවැසියට අහන්න මේ කියන්නේ ආණ්ඩු කුමාර දිසානායක ගේ ඇත්ත තත්ත්වයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා. මම මතකයි ආණ්ඩු කුමාර දිසානායකගේ සැබෑ තත්ත්වය කිව්වොත් පක්ෂෙත් ඉන්න බැරි වෙයි රටත් ඉන්න බැරි වෙයි කියලා වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව තුල ආණ්ඩු කුමාර දිසානායකගේ මූණටම කිව්වා. හැබැයි එදා ආණ්ඩු කුමාර දිසානායකම නිරුත්තර වුණා. ඒ කියන්නේ ආණ්ඩු කුමාර දිසානායක ඇත්ත දැනගෙන නොකිය ඉන්නේ ඇයි නොකිය ඉන්නේ වර්තමාන ජනාධිපතිතුමාට වියංගෙන් තමගේ ජනාධිපති ධුරය ලබා ගැනීම සඳහා ඉතා කුමන්ත්‍රණකාරීව ජාතික ජනබල වේගයේ සහයෝගය ලබා ගැනීම අවශ්‍යතාවය නිසා මේක තමයි යථාර්ථය. මේක තමයි සැබෑ ඇත්ත. මේ ඇත්ත නොතේරුණොත් නැවත වතාවක් 2024 2025 දී මේ රටේ ජනතාවට අවශ්‍ය කරන බලය ජනතාවට කැමැති පාලනය නිර්මාණය වෙන්නේ නැහැ. අකමැත්තෙන් හෝ නොදැනුවත්ව නැවත වතාවක් මේ කාලකන්ණි තමන්ගේ බලය ආරක්ෂා කරගන්න අවශ්‍ය වැඩපිළිවෙළ හදලා නිසා ව්‍යවස්ථාව පරාජය කිරීමේ වැඩපිළිවෙළ මොකද ව්‍යවස්ථාවේ තුල තිබෙන ව්‍යවස්ථා කොමන්ත්‍රණය අපි තේරුම් ගන්න ඕනේ. මේක ජනතාව එකතු වෙලා ඡන්දේ දීලා තමන්ගේ ගොඩ වැඩ කරගෙන අවශ්‍ය වැඩපිළිවෙළ හදාගෙන මේ රටේ බලය හදන්න බෑ. ඉස්සරහට තියෙන ව්‍යවස්ථා කොමන්ත්‍රණ අනුව ඒ එකතු වෙන යම් යම් කොට්ටාෂ බලය එකතු කරගෙන ඒ බලය එකතැනකට සමහර වෙලාවට ඇමතිකම් වලින් එහෙම නැත්නම් සල්ලි වලින් හදලා පාර්ලිමේන්තුවේ ඔලුගිරි ටික වැඩි කරගෙන තමන්ට අවශ්‍ය බලය හදාගනි. අපි දැක්කනේ දැන් ගමනක යන්න ඔබ ඔබ බලන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අයින් වෙච්ච වෙලාවේ ඒ ජනාධිපති තෝරා ගැනීමේදී පාර්ලිමේන්තුව තුල මේ ඡන්ද විමසුම අපි දන්නවා. අපිට තියෙන්නේ ඡන්ද 52ක් පමණයි. හැබැයි ඡන්ද 52කට වඩා වැඩි සංඛ්‍යාවක් එකතු කරගන්න නම් පොදු ජන පෙරමුණේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අපිට ගන්න වෙනවා. අපි ඒ නිසා මේ මොහොතේ වෙලාවේ උපක්‍රමශීලීව මේ වින්න යන ව්‍යවස්ථාක මන්ත්‍රණය පරාජය කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් රටගෙන හිටලා අවශ්‍ය දේශපාලන තීන්දුව වෙනුවෙන් දලස්සලක් පෙරම අපේක්ෂයයි කියන යෝජනාව අලා අපි දලස්සලක් පෙරමට අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ 3යි. දිනන්න බෑ. දිනන්නේ නැහැ. හැබැයි ඒ ඒ ඒ තුනවත් මේ රටේ ජනතා බලාපොරොත්තු වෙන ජනාධිපතිවරයා පත් කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ නෙමෙයි සිද්ධ වුණේ. මොකද ජනතාව අකමැතිව තිබුණා බහුතරයකට අදටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවී වෙන කවුරු හෝ ජනාධිපති වීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ වෙනුවෙන් පෙනීහිටින සජිබට හයිය තිබුණා කොන්ද තිබුණා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට තිබුණාද? ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට දෙනවා දේශපාලන වෛරය. මේක තමයි යථාර්ථය. මේක තමයි ඇත්ත. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ එක දවසක් පාර්ලිමේන්තුව තුල මම අහපු කතාවක් උඩ මතකද දන්නේ නැහැ. මට නම් මතකයි. මම ඇහුවා අපි මේ ගමන එකතු වෙලා මේ රටේ ආර්ථිකය සංවර්ධනයේ දියුණුව වෙනුවෙන් ශීලාචාර දේශපාලන වැඩපිළිවෙළ හදන්න අපිට අවශ්‍ය සහයෝගය අපි එකතු වෙලා කටයුතු කරමු කියන කාරණේ ඔබ වගේම රටේ පුරවැසියා වගේම අහිංසක ඉල්ලීමක් එදා මම කළා. මොකද මට මතකයි ඔවුන්ගේ සමාජීය අවශ්‍යතාවයේ දේශපාලන අවශ්‍යතාවයේ මේ රට හදන්න ආර්ථිකය හදන්න ඔරුන්ට දඬුවම් දෙන්න අපිටත් එහෙමයි. අපි පාර්ලිමේන්තුවෙන් අයින් වුණෙත් මේ ඒ කාරණ නිසා. ඒ නිසා අපි ඒ යෝජනාව තුළ අපි දැක්කේ ආණ්ඩු කුමාර දිසානායකට ඉතාමත්ම හිරිකිතයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට එකතු වුණාට කමන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයත් එකතු වෙන්න බයක් තියෙනවා, කැතක් තියෙනවා. ප්‍රේමදාස මහත්තයාගේ පුතා නිසාදෝ කියන කාරණ නිසා මම හිතනවා එදා ඒ කාලේ 87 88 කාලේ මේ රටේ තිබිච්ච මහා දැවැන්ත භීෂණය මෙල්ල කරන්න මර්ධනය කරන්න අවශ්‍ය
දේශපාල මැදිහත්වීම සහ නීතික මැදිහත්වීම හරහා ප්‍රේමදාස මහත්තයා ගත්ත යම් යම් තීරණ මේ රටේ අනාගතය වෙනුවෙන් හොඳ හොදක් තිබුණා. අපි හිතමුකෝ ජනතා විමුක්ති පෙරමුණේ ඔය 87 88 කාලේ බලය ගත්තා නම් අද මේ රට බංකොලොත් කරපු විනාශ කරපු රටේ මිනිසු ඝාතනය කළ මහ දැවැන්ත කාලකණ්ණි පක්ෂය බවට පත් වෙලා තියෙනවනේ. ඒ නොවුනත් ඔවුන් තමයි රටේ මහා මර්ධනය කළ රටේ මිනී මරපු වගේ රටේ ආර්ථිකය විනාශ කරපු ආර්ථික මනස්ථාන ගිනි තියපු උදවියවට පත් වෙලා තියෙන්නේ. එවන් වූ අවස්ථාවක මේ රටේ ජනතාව ගලවා ගැනීම වෙනුවෙන් ගත්ත තීන්දුවක් හරහා මේ දේශපාල වශයෙන් අද එකතු වෙන්න තියෙන එකතු විය යුතු වෙලාවේ එකතු නොවේ කටයුතු කිරීම ඇත්තෙන්ම මේ වෙලාවේ මේ මොහොතේ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාට අවශ්‍ය ඊළඟ දේශපාලන වැඩපිළිවෙළ නිර්මාණය කර දීම සඳහා අවශ්‍ය මග වැඩපිළිවෙළ හදන නිසා මම හිතනවා එක මිටට අත්වැල් බැඳගෙන නැවත වතාවක් 2019 බලයට ගෙනාවපු ගෝඨාභය රාජපක්ෂ ගෙනාලා විදවෝ වගේ මෙතරේ අහිංසක ආදරණීය අපේ කාන්තාව ඊළඟ මැතිවරණයෙන් පස්සේ විදවන්න වෙයි විදව වුණ වැඩක් වෙන්නේ නැහැ අපිට විදවන්න වෙයි ඔවුන්ට විදවන්න වෙයි මේ රටේ පාලකයේ සොරසම විඳි නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න